ඔබවහන්සේට දීර්ඝායු වේවා අවසරයි සිව්පිලිස් සිග්‍යාපත් අරහත් බුදු පියාණනි මහා සංඝරත්නයෙන් අවසරයි මට තියෙන මට ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ මට රතන පොඩි ඒක උත්තරේ දැනුණාත් ඒක පොඩි කුකුසක් තියෙන නිසා මම අහන්නම් මේ සාමාන්‍ය ධ්‍යාන ලබපු බ්‍රහ්ම ලෝකයට යන්න ඉන්න කෙනෙක් අතින් ඔය කියන විදිහටම මේ බුද්ධ වචනය නිවන් මාර්ගයේ අවබෝධ කරගන්න බැරි විදිහට වහලා දාලා මොන යම් ක්‍රමයකින් හෝ ඒ නිසා මේ කෙලින්ම බ්‍රහ්මයට ගිහිල්ලා නැවත තිරස්තින යෝගියෝ සතර අපායට යන දින මග බ්‍රහ්මයට බ්‍රහ්ම ලෝකයට යන මග වැහිලා කෙලින්ම මේ නැවතත් මේ කෙටි මගින්ම සතර අපායට යනවාද කියන කාරණාව මොකද්ද මොකද්ද ප්‍රශ්නේ තේරුණේ නැහැ දැන් ඔය ඊයේ ආවස කිය උපදේශනා කරපු ගුග්ගල සූත්‍රයේ තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි ආර්ය ධානයට ලැබුවත් ඒ ධානයට ලැබලා බ්‍රහ්ම සාභ්‍යත්වයට යනවා ධානය පිරිහුනේ නැත්නම් ඒ බ්‍රහ්ම සාභ්‍යත්වයේ තියෙන සියලු ආවිෂ ගෙවලා ඉවර කළා ඒ පුද්ගලයා නිරේත හෝ තිරිසන් අපායට හෝ පෙට්ටිවිසයට හෝ යන්න පුළුවන් තේරුණාද යන්න පුළුවන් මොකෝ හේතුව පුතුජනයි මගේ ප්‍රශ්නේ ආරත් බුදු පියාණනි මේ දැන් අද මේ දේශනා කරපු දේවල් වලින් දැන් මේ ධාන වලින් ඉන්න පුද්ගලයා ධාන වලින් ඉන්න පුද්ගලයා යන්නේ බ්‍රහ්ම ලෝකෙට සංඝ ભેදයේ සිදු වුණොත් යන්නේ නම් ධාන තිබුණට අපායට එහේ පැහැදිලි සංඝ ભેදයේ තිබුණොත් දැන් ධාන තිබුණු දේවදත්ත කොහාටද ගියේ සංඝ ભેදයේ කරලා හතර අපායට එහෙමයි අපායිකා නෙරයිකා ධානය තිබුණයි කියලා හරියන්නේ නැහැ අවිඥා තිබුණයි කියලා හරියන්නේ නැහැ අපායට යන්නේ ඒක ගරුක කර්මයක් බලවත් කර්මයක් අර ධාන කියන එක ආනන්තරික කුසලයක් නෙමෙයි ඒක ඒක යම් කිසි කර්මයක් තමයි නමුත් මේක ආනන්තරික පාප කර්මය නිසා ආනන්තරික පාප කර්මය බලපාන එහෙමයි බුදු පියාණන් වහන්සේ දෙවන ප්‍රශ්නය නිදහසෙන් පසුම මේ රටේ ජනතාව රවට්ටපු ප්‍රවණතා වචනයක් තියෙනවා ඒ තමයි දියසෙන් කුමාරයා කියන වචනය මම හිතන්නේ ඒ වචනේ තියෙනවා දියසෙන් කියන්නේ මේ දිය කියන්නේ ධර්මය ට කියන තව වචනයක් එහෙමයි මේ ධර්මයේ බෙදා හරින කියන එකයි එහෙමයි මගේත් අදහස 116 තරගම මේ ගැඹුරු ධර්මය නිර්මල ධර්මය ලෝකයාට දේශනා කරන බෙදා දෙන පිරිසක් මතුවෙනවා එහෙමයි මේ 116 පරකුම්බාසිරතේ දිය නා කියන වචනයෙන් තමයි ධර්මයේ අධිපති ධර්ම රජු කියන වචනයෙන් තමයි ධර්මයේ කියන එකමයි තියෙන්නේ. දේසෙන් කුමාරයා කියන වචනේ එන්නත් කියලා මම කල්පනා කරන්නේ මේ අරහත් බුදු පියන් මම මේ ප්‍රශ්නය දැන් ඔහු දැන් බොහෝ විදේශ දේශ විද්වතුන් බොහෝ අය ප්‍රකාශ කරලා තියෙනවා දෙහමි පාලකෙක් එනවා කියන අනාවැකියා. පාලකෙක් කියන කතාව සම්පූර්ණ වැරදි. එහෙමයි. දේශපාලකෙක් කීයටවත්ම මේ ධර්මයේ දේශනා කරන කෙනෙක් නෙමෙයි සතර කමඨාන් දේශනා කරන කෙනෙක් නෙමෙයි මිනිසුන්ට යහමඟ පෙන්වන කුසලයේ පිහිටවන්න කටයුතු කරන පුද්ගලයෙක් නෙමෙයි පාලකෙක් වුණා නම් බොහොම රාගයේ දේශයේ මොහේ රජස් තියෙන රජ වෙන්නේ රජස් තියෙන රජස් තියෙන කෙනෙකුට දියසෙන් වෙන්න බෑ එහෙමයි එතකොට බුදු පියාණන් වහන්සේ දැන් එහෙම ධ්‍යාන වලින් නැත්නම් අභිඥාලාභී ධ්‍යාන ලැබීලාභීකටත් දිය දෙන්න වෙන්න බෑ ධර්මයේ දෙන්නේ නැහැ එහෙම දෙන්නේ ධ්‍යාන එහේ දිය දෙන්න වෙන්න බෑ ධ්‍යාන දෙ පිංගම් කරන්න මිනිහෙකුටවත් කියන මිනිහෙකුටවත් ධ්‍යාන ලබන්න පාර කියා දෙන මිනිහෙකුටවත් පාලකයෙකුටවත් දේශපාලනය කරන කෙනෙකුටවත් දියසෙන් කියන தத்துவයටපත් වෙන්න බෑ. ඔබ වහන්සේ දේශනා කළ තියෙන පරිදිම කල්ප විනාශ සංකල්ප ආකාර මනකල් උපකල් පරිකල්ප කියන කල්ප විනාශය වීමෙන් පස්සේ කියන අඩුමතරමින් 2025 වෙන වචනයත් මම අසා තිබෙනවා 2025න් පස්සේ මේ දෙහම් කාලකේ 24-25 වෙනකොට බොහෝ දුරට මේ කල්ප විනාශය විනාශ පහක් වෙනවා. සංකල්ප විනාශය ආකල්ප විනාශය පරිකල්ප විනාශය උපකල්ප විනාශය මනක්කල්ප විනාශය ඔය විනාශ පහම දැන් වේගන 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 යනවා මේ යුද්ධ වලින් බොහෝ දුරට හොවා ඉක්මනින් සිද්ධ වෙයි එහෙමයි සිද්ධ වෙන්නේ මේ සුද්ධ කරන්නේ
දේවල් සිද්ධ වෙන්නේ මේ ලෝකෙ සුද්ධ කරන්න සුද්ධ වෙනවා එහෙම ඒතොර අපේ රටේ අනාගත දිහා බැලුවොත් සංකල්ප විනාශයත් එක්කම ප්‍රජාන්ත්‍රවාදී කියන සංකල්පනේ ඇතුළේ නැවත දැහැමි පාලකෙක් යටතේ රාජාණ්ඩුවක් බිහි වී මේ රට විසිරුමත් දේශයක් කරා යනවා මොකක් හරි එහෙම දෙයකුත් සිද්ධ වෙයි මොකක් හරි එහෙම දෙයකුත් සිද්ධ වෙනවා එහෙමයි දීර්ඝාෂව වහන්සේට